Hello boys and girls, ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙන අලුත් මලුත් වීඩියෝ එකක්. ඉතින් ඔය කාලෙකට පස්සේ තමයි ආයෙමත් YouTube එකට බැස්සේ. ඉතින් ඔන්න සුබරුදු පරිදි වෙනදා වගේම අද මම කරන්න යන්නේ react video එකක්. ඉතින් අපි බලමු අද කොහොමද මේ වීඩියෝ එක වෙන්නේ කියලා. එච්චර දික වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක්. ඔයාලා කැමති නම් like කරන්න, share කරන්න, subscribe කරන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතු වීඩියෝ එකට යමු. පාඩම් කරපු කිසිදයක් exam එකට ඇවිල්ලා නැහැ කියලා දැනගත්තාම අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමයි අපේ කාලේ මේව තිබ්බේ නැහැ ඉතින්. තිබ්බේ නැති මං හිතන්නේ මේ හොඳටම පන්තියේ හොඳටම වැඩියම ලකුණු ගත්ත ළමයාට තමයි මේ වඳින්නේ ඕලිවලි වුණාට පස්සේ. දැන් මේ තියෙන ෆිල්ටර් එක තමයි මං හිතන්නේ ප්‍රසිද්ධ ෆිල්ටර් එක. අම්මෝ ඇත්තටම පාවුවේ ෆිල්ටර් එක හදපේ ගන්න ලෙජන්ඩ් කෙනෙක්. රුපියල් 300යි ජෝකින්ද සිරාණ ඒනටි අර වාරගෙත් ඇති ඕනම සෙට් එකක ඉන්නවා. ජොක්කුන්ට වේදන් කරන්න නැති වුණා බාර වලට ගියාම ඕන තරම් වේදන් කරන්න යාළු. ඔව් මේ තියෙන ප්‍රියලඳුනේ පරිප්පු කරගෙනවල් relationships goals. මේ මට මේ යෝගට් එකක් දෙන්නකෝ. ඔව් එකයි එකයි. බඩුවල ගණන් දෙකලා දුකයිද පොරට තියෙන පෙල්ල දින් තොටපේ නිහෙන්දයි මොටපේ නිහෙන්දයි දෙන එක දීමයක් ජීවිතේ විඳින්න සල්ලි ඕන. ඔය එක එක ලියන පත හැලි වලට උඹලා අහුවෙන්න එපා. ආදරේ වස්තුල ටික කිසිම කරදරයක් වෙන්න එපා. ඒක නෑ ඇත්ත තමයි. තාමත් අරගෙන ඉන්න අපේ සහෝදර සහෝදරියෝ තාමත් ඉන්න අරගෙන ඉදලා ඉන්නවා. ඉතින් යාළුවා කිසිම කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රට හොඳ සෞභාග්‍යමත් රටක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ දේම තමයි. ඉතින් අනිවාර්යයෙන්ම අපි කොච්චර දුර හිටියත් වෙන රටක හිටියත් අපි ඔයාලගේ සබ් එකට ඉන්න හැමදාම කොයි වෙලෙත් හැම තැනම. ඉතින් පරිස්සමෙන් ඉන්න. ගොඩ් බ්ලෙස් යූ. මරු හැබැයි කපුගේ කපු ලෙස්බිය තේරුන්නේ කපුගේ හරි කපුගේ කපු ලෙස්බිය කෙල්ල කොන්ෆියස් පාත් ඕක වෙන්නේ කියන්නේ අපි ඇඟිලි බොහෝ වෙලාවක් ඒ කියන්නේ සෑහෙන්න වෙලාවක් වතුර යට තියාගෙන හිටියොත් මේක වෙනවා. බයික් එක පදිනවා වගේ පළවෙනි අතාවට වගේ ඇය යන්න ගියා
යන්න මගිය මගේ තැන අර මේක දැනගෝ මට මතක් වුණා කවුද යකෝ මේ වාදන් ඕක තමයි වෙහි නැටුම කියන්නේ Meanwhile ඒක ගැන මොනවද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඉතින් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔය දැස වසන්තුවේ පට්ට එඩිට් සුපිරි. ඇත්තටම මේ වගේ එඩිට් එකක් කරපුවාම හිතන්න බෑගේ එඩිට් එකක්ද කියලා. නියමයි පුතේ. කොන්න යන්නේ. කසිප්පු. කසි. කසිප්පු නෙමෙයිද? ගල් 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 ගල්. ලංකාවේදී යගේ කරන්නේ හොඳ මරු හැබේ ගර්ගර් නෑ එක කියන්න ඕන දෙයක් තමයි එක පට්ට ක්‍රියේටිව් මොකද අර දැන් ඔතන ওই හුලං ගහන සීන් එකක් තියෙන අර පරද සලහනාන ඒ කියන්නේ හැම තිස්සෙම නිකන් අර ඒක මොකන්ද ඒ වයිබ් එක කිව්වදින් නිකන් අර සුලි කුණාටු එක හවු වෙච්ච වයිබ් එකක් තමයි ඔගේ තියෙන්නේ හොඳයි හොඳ උසයක් එක හැම ලබ්බටම කේන්දරේ බලන එකෙක්ට අර්සස් හැදෙනවා ජෝසිස් වේදියෝ සුදුමාරු ග්‍රාහකයෙක් කියලා කාගේ දන්න නෑනේ ගුදු පාරිදා හිරවෙලා තියෙන්නේ බඩ හිතන්නේ දැන් ගොඩාක් මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ නම් ඒ වගේ හිර වෙලා ඇති මේ දවස් ටික අම්කල් මට ෆාතිමාව ඕනි ඒක තමා නේද පුතා එම්කෝ එම්පා අම්කල් තියාගම්න ෆාතිමාවල ගන්න ඉන්නවා නේද ඉතින් මේ දෙයට වර ලැස්තේ ඉස්කෝලේ අලුතින් ටොයිලට් එකක් හදපුවා කොල් කවුද යකෝ මේව හදන්නේ මොටිවේෂන් අප්පච්චි මොටිවේෂන් නම්බන්නේ මොටිවේෂන් අක්කන්ඩි මොටිවේෂන් නිස්පච්චි අන්තිම එක තමයි හැබැයි මූට ගැටපෙන්නේ 10,000ට තිබිච්ච හෙරොයින් ග්‍රෑම් එකක් 40,000ට ගිහිලා තියෙනවා බන් හෙරොයින් ටිකක්වත් අඩුවට ගන්න අම්මෝ අම්මෝ වැඩ චතුරත් හෙරොයින් ගහනවා වගේ මේ එඩිටර්ස් නන ලෙජන්ස් නා ඔකේ මම කියන්නේ ඒක මොකද මේ වගේ වීඩියෝ හදනවා කියන්නේම ලෙජන්ඩ් කෙනෙක් තමයි මෙරි ක්‍රියේටිව් ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මේව තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් අනිවාර්යම කියන කමෙන්ට් එකක් දාගෙන යන්න ලයික් කරන්න ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් යට තියෙනවා මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ස්ට්‍රෑම් එක කියලා ෆෝලෝ කරන්න අමතක කරන්න එපා ඉතින් ආයමත් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් ආයමත් හම්බ වෙනවා බොයිස් ඇන්ඩ් ගර්ල්ස් GG